YouTube channel ඔබ නැවතත් සාදරයෙන් පිළිගන්නවා. අද අපි අපේ ප්‍රශ්න පත්‍ර අංක 1 විවරණ සහිතව පැහැදිලි කිරීම සහිතව සාකච්ඡා කරන්න යන්නේ. අපි එහෙනම් ඔබට ලබා දුන්න ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න දිහා බලමු. අපි තෝරාගත්ත විභාග ප්‍රශ්න පත්‍ර කීපයක රසායනික ගණන්ට අදාළ ප්‍රශ්න 13ක් තමයි මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට අයත් කරලා තියෙන්නේ. අපි එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට මුලින්ම යොමු යමු. පළවෙනි ප්‍රශ්නේ ප්‍රතිචාර පොඩ්ඩක් ඉවසිල්ලෙන් කියවමු. Fe2O3 සහ FeO මිශ්‍රණයක ස්කන්ධය අණුව 72ක් යකඩ Fe අඩංගු වෙනවා. ඒ කියන්නේ මිශ්‍රණයේ මුළු ස්කන්ධයේ ග්‍රෑම් 100ක් නම් ඒ ග්‍රෑම් 100ෙන් ග්‍රෑම් 72ක් යකඩ. ඊළඟට දීලා තියෙන අපිට මිශ්‍රණයේ 1 ග්‍රෑමයක ඇති මිශ්‍රණයේ ග්‍රෑම් 1ක ඇති Fe2O3 ස්කන්ධය තමයි අපෙන් අහන්නේ. අපෙන් අහන්නේ මුළු මිශ්‍රණයේ ස්කන්ධයේ ග්‍රෑම් 100 නම් ඒ ග්‍රෑම් 100 තුල පවතින ෆෙරික් ඔක්සයිඩ් වල ස්කන්ධය අහන්නේ. Fe2O3 හා FeO ස්කන්ධ වෙන වෙනම සලකමු. දැන් මිශ්‍රණයේ මුළු ස්කන්ධයේ ග්‍රෑම් 1යි Fe2O3 ස්කන්ධයේ ග්‍රෑම් x නම් FeO ස්කන්ධයේ 1 ඍණ x ග්‍රෑම් වෙන්න ඕනේ. නැත්නම් වෙන වෙනම ෆෙරික් ඔක්සයිඩ් ස්කන්ධයේ සහ ෆෙරස් ඔක්සයිඩ් ස්කන්ධේ ලබා ගන්නවා. එතකොට ෆෙරික් ඔක්සයිඩ් ස්කන්ධය x නම් ෆෙරික් ඔක්සයිඩ් මෞල සංඛ්‍යාව වෙන්න ඕනේ x බෙදීම 160. මොකද ෆෙරික් ඔක්සයිඩ් වල මෞලික ස්කන්ධය 160යි වෙන බැරි. එහෙනම් ෆෙරික් ඔක්සයිඩ් වල තියෙන ෆෙරස් ස්කන්ධය යකඩ ස්කන්ධය වෙන්න ඕනේ මේක ස්කන්ධ මෞල ගාන x බෙදීම 160 නම් එකින් වැඩි කිරීම x මේ තමයි යකඩ වල ස්කන්ධ වෙන්න ඕනේ. ඒ වගේම FeO වල ස්කන්ධයේ 1 ඍණ x නම් ඒක 72 න් බෙදපුවා මෞල ගාන හොයන්න පුළුවන් ඒක 56 න් වැඩි කරපුවාම අපිට හොයාගන්න පුළුවන් FeO වල අඩංගු යකඩ වල ස්කන්ධය. එහෙනම් Fe2O3 වලින් ලැබෙන යකඩ ස්කන්ධය වෙන්නේ x බෙදීම 160 වාරයක් 112. ඒ වගේම ෆෙරස් ඔක්සයිඩ් වලින් ලැබෙන යකඩ ස්කන්ධය වෙන්නේ 1 ඍණ x බෙදීම 72 වාරයක් 56. එහෙනම් අපි මේ දෙක එකතු කරපුවාම අපිට හොයාගන්න පුළුවන් මේ දෙක එකතු කරපුවා අපිට හොයාගන්න පුළුවන් ලැබෙන මුළු යකඩ ස්කන්ධය කොච්චරද කියන්නේ. मुलु यकड़ी स्कांदे अपे गाने ආරම්භෙදම කියෝ අපිට දීලා තියෙන මිශ්‍රණයේ තියෙන යකඩ ස්කන්ධ ප්‍රතිශතය. ඒ කියන්නේ ග්‍රෑම් 100ක තියෙන යකඩ ස්කන්ධය. ග්‍රෑම් 100ක තියෙන යකඩ ස්කන්ධ දීලා තියෙනවා ග්‍රෑම් 72යි කියලා. 172යි. එහෙනම් ග්‍රෑම් 1ක තියෙන යකඩ ස්කන්ධ වෙන්න ඕනේ 0.72. එහෙනම් අපි ලබා ගත්ත මේ தත්ත්වය 0.72 ට අපි සමාන කරනවා. අපිට මේකෙදී පිළිතුර ලැබෙනවා x සඳහා x සමානයි 0.72. x සඳහා අපිට ආසන්න පිළිතුරක් ලැබෙනවා 0.74 කියලා පිළිතුරක්. එහෙමනම් Fe2O3 වල ස්කන්ධය කියන්නේ මුළු ස්කන්ධය ග්‍රෑම් එක නම් F එම මිශ්‍රණය ග්‍රෑම් එකක් තුල අඩංගු Fe2O3 වල ස්කන්ධය 0.74. පැහැදිලි? අපි එහෙනම් ඊළඟට යමු දෙවෙනි ප්‍රශ්නයට. දෙවෙනි ප්‍රශ්නේ වාසිය අපි තෝරගෙන තියෙන්නේ 2013 අවුරුද්දේ ආපු 13 වෙනි බහුවර ප්‍රශ්න පත්‍රය. මේක අනුමාපණය සහ රිඩොක්ස් අර්ධායනික සමීකරණය සම්බන්ධ කරගත ප්‍රශ්නයක්. ප්‍රශ්නය පොඩක් කියවමු. Fe ධන 2 අඩංගු ජලීය ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 50ක. අපි ගාව තිබෙන ජලීය ද්‍රාවණයක් මෙති ඝන සෙන්ටිමීටර් 50ක නියතියක් තියෙනවා. මේක ආම්ලික K2Cr2O7 ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් සමග අනුමාපණය කරනවා.
මේකෙදී මේ FE ධන දෙක සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කිරීමට වැය වෙච්ච ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් පරිමාව දීලා තියෙනවා ගණ සෙන්ටිමීටර් 25 කියලා. සාන්ද්‍රණය දීලා තියෙනවා ගණ ඩෙසිමීටර් මවල 0.02 කියලා. අපි එහෙනම් FE ධන දෙක අයන අඩංගු ජලීය ද්‍රාවණයේ සහ ආම්ලික මාධ්‍යයේදී පවතින මේ පොටෑසියම් ඩයික්‍රෝමේට් අතර තුලිත අයනික සමීකරණය රෙඩොක්ස් ප්‍රතික්‍රියාව අපි කියලා බලමු. ඔබ තුන්වෙනි එකකේදී ඉගෙනගත්ත රෙඩොක්ස් දැනුමේ අපිට දන්නවා ආම්ලික K2Cr2O7 ලබා දෙනවා මාධ්‍යයට ඩයික්‍රෝමේට් අයන Cr2O7 ඍණ දෙක අයන ආම්ලික මාධ්‍යයේදී පොටෑසියම් ඩයික්‍රෝමේට් පොටෑසියම් ඩයික්‍රෝමේට් කියන්නේ ප්‍රබල ඔක්සි කාරකයක් මේ ඩයික්‍රෝමේටේ ඔක්සිහරණය වෙනවා ක්‍රෝමියම් ධන තුන බවට ජලීය මාධ්‍යයේ වඩා ස්ථායි ක්‍රෝමියම් වල ඔක්සිකරණ අංක ධන තුන ක්‍රෝමියම් ධන තුන අයනීය බවට ඔක්සිහරණය වෙනවා ඔක්සිහරණය වෙනවා අපි මේක බලමු අර්ධායනික ප්‍රතික්‍රියාව තුලනය කරලා වම් පැත්තේ ක්‍රෝමියම් පරමාණු දෙකක් තියෙනවා S2යි තමයි ක්‍රෝමේට් වල ඩයික්‍රෝමේට් වල ක්‍රෝමියම්ගේ ඔක්සිකරණ අංකය ධන 6යි. එහෙනම් ක්‍රෝමියම් එක පරමාණුක ධන 6යි. අපි ඒ නිසා ක්‍රෝමියම් පරමාණු දෙකක් නිසා ධන 3 ලියමු. ක්‍රෝමියම් ධන 3 ක්‍රෝමියම් පරමාණුයේ ඔක්සිකරණ අංකය ධන 3යි. ක්‍රෝමියම් පරමාණු දෙකක් තියෙන නිසා අපි ඒක ධන 6ක් ලෙස ලියගන්නවා. එහෙනම් මෙතන ඩයික්‍රෝමේට් ඔක්සිහරණය. ඔක්සිහරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. එහෙනම් ධන 12 සිට ධන 6 දක්වා ඔක්සිකරණ අංකය පියවර 6කින් අඩු වෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන 6ක් එයා ලබාගෙන තියෙනවා. ඉලෙක්ට්‍රෝන 6ක් එයා ලබාගෙන තියෙනවා. ආරෝපණ සලකපුවහම වම් පැත්තේ පේනවා ඍණ 6යි ඍණ 8ක ආරෝපණයක්. දකුණු පැත්තේ පේනවා ධන 6ක ආරෝපණයක්. දැන් ආරෝපණ සමාන කිරීම සඳහා මාධ්‍ය ආම්ලික නිසා අපි හයිඩ්‍රජන් ධන අයන එක් කරමු. එහෙනම් හතක් H+ දහහතරක් H+ හතක් H2O එනවා අපි ඩයික්‍රෝමේට් ක්‍රෝමියම් ධන තුන අයන බවට ඔක්සිහරණය වීමට ආදාන ඔක්සිහරණ ප්‍රතික්‍රියාව පිළිගන්නවා එහෙනම් ඩයික්‍රෝමේට් ඔක්සිකාරකයක් නම් FE ධන 2 ඔක්සිකරණය විය යුතුයි FE ධන 3 බවට. ඔබ D ගොනුවේදී ඉගෙන ගන්නාලද D ගොනුවේ ඉගෙන ගන්නාලද යකඩවල ඔක්සිකරණම් ගත්තහම යකඩ ඔක්සිකරණම් කීපයක් වෙන්නුම් කරනවා. නමුත් වඩාත්ම සුලභ ඔක්සිකරණම් දෙකයි තියෙන්නේ. එක්කෙනෙක් ධන 2 අනෙක් කෙනා ධන 3. එහෙනම් ධන 2ේ ඉන්න කෙනෙක් ඔක්සිකරණය වෙනවා නම් විය යුතු හොඳම ඵලය තමයි FE ධන 3. එනසම් FE ධන 2 FE ධන 3 බවට ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමක්. ඔක්සිකරණ අංකය පියවර එකකින් ඉහළ ගිහින් තියෙනවා. එනිසා ඉලෙක්ට්‍රෝන එක තුලිතයි. අපි එහෙනම් සමීකරණ 1 සමීකරණ 2 යනවා. අ බලමු. ක්‍රෝමේට් අයන එකක් ඉලෙක්ට්‍රෝන 6ක් නැතනම් ක්‍රෝමේට මවුල එකක් ඉලෙක්ට්‍රෝන මවුල 6ක් ලබා ගත්තොත් ක්‍රෝමියම් ධන 3 මවුල දෙකක් බව ලැබෙනවා. නමුත් FE මවුල එකක් ඉලෙක්ට්‍රෝන මවුල එකක් පිට කරලා තමයි FE ධන 3 බවට පත් වෙන්නේ. එහෙනම් අපි පොඩක් තේරුම් ගමු පුතේ. ඩයික්‍රෝමේට එක මවුලයක් ඔක්සිහරණය වීම සඳහා ඉලෙක්ට්‍රෝන මවුල 6ක් අවශ්‍යයි. එහෙනම් FE විසින් ඉලෙක්ට්‍රෝන මවුල 6ක් පිට කරන්න ඕනේ. ඒ කියන්නේ FE ධන 2 අයන මවුල 6ක් ක්‍රෝමේට මවුලේ ඩයික්‍රෝමේට මවුල එකක් සමග රසායනික ප්‍රතික්‍රියා කරනවා. ඒ නිසා අපි දෙවෙනි සමීකරණය 6ෙන් වැඩි කරලා අපි තුන්වෙනි සමීකරණය හදාගමු. 6ක් FE ධන 2 6ක් FE ධන 3 ක්‍රෝමියම් ධන 3
හතක් ජලය හයක් Fe දරතුන ලැබෙනවා. එහෙනම් දරුවනේ පැහැදිලි ඩයික්‍රෝමේට අයන මවුල එකක් සමග යකඩ Fe දන දෙක අයන මවුල හයක් රසායනික ප්‍රතික්‍රියා කරලා තියෙනවා. අපිට දීලා තියෙනවා පොටෑසියම් ඩයික්‍රෝමේට වල සාන්ද්‍රණය 0.02 ග්‍රෑම් ඩෙසිමීටර මවුල. පොටෑසියම් ඩයික්‍රෝමේට නැත්නම් ඩයික්‍රෝමේට වල පරිමාව දීලා තියෙනවා ඝන සෙන්ටිමීටර 25 කියලා. අපි මුලින්ම හොයමු ප්‍රතික්‍රියා කළ ඩයික්‍රෝමේට Cr2O7 2- මවුල සංඛ්‍යාව. අපි දන්නවා සාන්ද්‍රණය සමානයි මවුල ගාන බෙදීම පරිමාව. එහෙනම් මවුල ගාන සමානයි සාන්ද්‍රණය වාරය පරිමාව. 0.02 මවුල ඝන ඩෙසිමීටරේට සාන්ද්‍රණය පරිමාව ඝන සෙන්ටිමීටර 25 අපි 1000 බෙදනවා මේ ඝන ඩෙසිමීටර කර ඝන ඩෙසිමීටර 25 බෙදීම 1000. එතකොට අපිට ලැබෙන පිළිතුර 5 වැඩි කිරීම 10^4 මවුල. දරුවනේ නියදියේ පවතින පෙරස් අයන Fe දන දෙක අයන සමග ප්‍රතික්‍රියා කළ ඩයික්‍රෝමේට මවුල ගාන 5 වැඩි කිරීම 10^4. 5 වැඩි කිරීම 10^4. එහෙමනම් ස්ටොයිකියෝමීටර අනුව ඩයික්‍රෝමේට මවුල සංඛ්‍යාව වගේ 6 ගුණයක් ඩයික්‍රෝමේට මවුල සංඛ්‍යාව වගේ 6 ගුණයක් තමයි පෙරස් අයන මවුල සංඛ්‍යාව. එහෙනම් අපි හාල් පුළුවා ප්‍රතික්‍රියා කළ පෙරස් අයන මවුල සංඛ්‍යාව. 5 වැඩි කිරීම 10^7 වාරයක් 6යි මොකක්ද? එහෙනම් 30 වැඩි කිරීම 10^4යි මොකක්ද? මවුල 30 වැඩි කිරීම 10^4යි. ඔන්න අපි නියතියේ පවතින යකඩ දන දෙක පෙරස් අයන මවුල සංඛ්‍යාව හොයාගත්තා 30 වැඩි කිරීම 10^4. දරුවනේ මේ ගැටලුව අපි ඇත්තම පියවර දෙකකින් හදන්න ඕනේ. පළවෙනි පියවර තමයි අපිට තියෙන්නේ මේ නියදියේ පවතින Fe දන දෙක අයන මවුල ලබා ගන්න. අපි හොයාගත්තා එහෙනම් ගල සෙන්ටිමීටර 50ක මේ නියදියේ තුල ජලීය ද්‍රාවණයේ තුල පවතින Fe දන දෙක අයන මවුල සංඛ්‍යාව 30 වැඩි කිරීම 10^4 කියලා. අපිට දීලා තියෙන්නේ එම සමාන නියදියක්ම. අපි මුලින් අර ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් සමග ප්‍රතික්‍රියා කර ඊට සමාන නියදියක් අපි දැන් දෙවෙනි එක ප්‍රතික්‍රියා කරවන්නේ ආම්ලික කේමිනෝ සමග. ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් සමග. අපි එහෙනම් නැවත අපිට සිද්ධ වෙනවා ලියාගන්න අර දායක සමීකරණ Fe දන දෙක සහ මැංගනේට් අයන සමග ආම්ලික මාධ්‍යයේදී රසායනික ප්‍රතික්‍රියාව. පැහැදිලි අපි මුලින් සාකච්ඡා කරා Fe දන දෙක පත් වෙනවා Fe දන තුන බවට ඔක්සිකරණයක් වෙන්නේ. මොකද ආම්ලික KMnO4 යන විද්‍යාගාරයේ අපිට හම්බුන ප්‍රබල ඔක්සිකාරක. මතක තියාගන්න ඔබේ දැනුමට ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් ආම්ලික මාධ්‍යයේ පොටෑසියම් ක්‍රෝමේට් ආම්ලික මාධ්‍යයේදී Cr2O3 සහ සාන්ද්‍ර නයිට්‍රික් මෙන්න මේවා තමයි අපිට විද්‍යාගාරයේදී හමු වෙන ප්‍රබල ඔක්සිකාරක. එහෙනම් ආම්ලික KMnO4 කියන්නේ අපිට විද්‍යාගාරයේ හමු වෙන ප්‍රබල ඔක්සිකාරකයක්. ප්‍රබල ඔක්සිකාරකයක්. එහෙනම් KMnO4 වල බලමු මෙන් MnO4-MnO4 ඍණයක Mn ධන දෙක අයන බවට ඔක්සිහරණය වෙනවා. D ගුණුවේ දැරීමේ මත තියාගන්න මැංගනීන් වල ධන දෙක ඔක්සිකරණ අංක ජලීය මාධ්‍ය තාමත් ස්ථාවර. ඒ නිසා MnO4 ඍණයක Mn ධන දෙක බවට ඔක්සිහරණය වෙනවා. එතකොට MnO4 ඍණයක ඔක්සිකරණ අංකය ධන 7යි මැංගනීන්ගේ. මෙතන මැංගනීන්ගේ ඔක්සිකරණ අංකය ධන 2යි. දරුවනේ ධන 7 සිට ධන 2 දක්වා ඔක්සිකරණ අංකය අඩු වෙලා ඔක්සිහරණයක් වෙලා තියෙනවා. එහෙනම් පියවර 5කින් ඔක්සිකරණ අංකය අඩු වෙලා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන මවුල 5 ලබාගෙන තියෙනවා. දැන් පැහැදිලි Fe ඉලෙක්ට්‍රෝන Fe ධන දෙක ඉලෙක්ට්‍රෝන එකක් පිට කරනකොට MnO4 ඍණයකට පොටෑසියම් පර්මැංගනේට් ලැබෙන පර්මැංගනේට් අයනයට ඉලෙක්ට්‍රෝන 5ක් ලබා ගන්න වෙනවා. එහෙමනම් සමීකරණය තුලන කරනකොට අපිට සිද්ධ වෙනවා Fe අඩංගු පළවෙනි සමීකරණය 5ෙන් වැඩි කරලා මේ 4 වෙනි සමීකරණයට එකතු කරනවා.
धन देख पहाक पेनो पहाक एपी धन तुन पहाक මේක පස්සේ සමීකරණය කරමු. දැන් හතරවෙනි සමීකරණයේ සහ පස්වෙනි සමීකරණයේ එක්තර විට mno4 ඉන එක ධන 5 fp ධන 2 mn ධන 2 5 fp ධන 3 ඒක සමීකරණය ලැබුණා. මේක තමයි අපි දෙවන රසායනික ප්‍රතික්‍රියාවට අදාළ තුලිත අයනික සමීකරණය. පැහැදිලි දරුවනේ Fe ධන 2 මවුල 5ක් සමග ප්‍රතික්‍රියා කරන MnO4 ඉන එක මවුල සංඛ්‍යාව මවුල 1යි. නං 1ට 5 අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරන්න. අපි දන්නවා නියදියේ තියෙන Fe ධන 2 මවුල ගාන 30 වැඩි කිරීම 10 ඉන 4යි. එහෙමනම් ඒකෙන් 5න් එකක් වෙන්න ඕනේ. මෙම නියදියත් එක්ක අනුමාපණය කිරීමට අවශ්‍ය වෙන MnO4 ඉන එක මවුල ගාන. පැහැදිලිද? स्टोइकियोमेट्रिक अनुपातය 1ට 5ක් වෙන නිසා පිළියමු ප්‍රතික්‍රියා කළ නැත්නම් අනුමාපණය ලක්කු MnO4 ඉන එක මවුල ගාන වෙන්න ඕනේ අපි මුලින් හොයාගත්තා නියදියේ තියෙන Fe ධන 2 මවුල ගාන 30 වැඩි කිරීම 10 ඉන 4යි එහෙනම් ඒකෙන් 5න් එක එහෙනම් 6 වැඩි කිරීම 10 ඉන 4යි වලපොතේ අපි ඊළඟදී තා සුළු කිරීමක් සරලව සාන්ද්‍රණය සමානයි මවුල ගණන බෙදීම පරිමාව සාන්ද්‍රණය සමානයි මවුල ගණන බෙදීම පරිමාව එහෙනම් පරිමාව සමාන වෙන්න ඕනේ මවුල ගණන බෙදීම සාන්ද්‍රණය පිටපොතේ මවුල ගණන දීලා තියෙනවා 6 වැඩි කිරීම 10 ඍණ 4යි සාන්ද්‍රණය දීලා තියෙනවා සම්බන්ධෙමු අපේ ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි ප්‍රශ්නයත් එක්ක 3 වෙනි ප්‍රශ්නය 2013 අවුරුද්දේ 30 වෙනි බහුවර ප්‍රශ්නය මේ ප්‍රශ්නේ තුලින් අපිට දීලා තියෙනවා ඝන සංයෝගයක් ඝන සාම්පලයක් දීලා ඒ සාම්පලය Ca ලම්ණයත් එක්ක රසායනික ප්‍රතික්‍රියා කිරීම දීලා දින අපිට කැල්සියම් කාබනේට සහ මැග්නීසියම් කාබනේට මිශ්‍රණයක් කැල්සියම් කාබනේට සහ මැග්නීසියම් මිශ්‍රණයක් එතන මේ කැල්සියම් කාබනේට සහ මැග්නීසියම් කාබනේට මිශ්‍රණය සාන්ද්‍ර Cl සමග රසායනික ප්‍රතික්‍රියා කරපුවාම වැදගත් Cl කැල්සියම් කාබනේට් සමග රසායනික ප්‍රතික්‍රියාවක් වෙනවා ඒ වගේම වෙනත් ප්‍රතික්‍රියාවක් වෙනවා Cl සහ මැග්නීසියම් කාබනේට් අතර රසායනික ප්‍රතික්‍රියා දෙකක් සිද්ධ වෙනවා පළවෙනි ප්‍රතික්‍රියාව කැල්සියම් කාබනේට් Cl प्रतिक्रिया करला कैल्शियम क्लोराइड कार्बन डाइऑक्साइड सह जले लबा देनो द्वितीय रासायनिक प्रतिक्रिया विधि मैग्नीशियम कार्बोनेट HCl समग्र रासायनिक प्रतिक्रिया करला मैग्नीशियम क्लोराइड कार्बन डाइऑक्साइड सह जले लबा देनो कमी रासायनिक प्रतिक्रिया देखा एकीनेकट विनस රසායනික ප්‍රතික්‍රියා දෙකක් අපි ආරම්භ කැල්සියම් කාබනේට මැග්නීසියම් කාබනේට මවුල ගාන දන්නේ නැති හින්දා කැල්සියම් කාබනේට ආරම්භක මවුල ගාන ගමු x කියලා මැග්නීසියම් කාබනේට ආරම්භක මවුල ගාන ගමු y කියලා මේ ගත්තේ ආරම්භක මවුල සංඛ්‍යා x සහ y කියලා ස්ටොයිකියෝ අනුපාතය ගත්තාම මේ සමීකරණය තුලද කරගත්තාම
කැල්සියම් කාබනේට් මවුල එකක් සමග හයිඩ්‍රොක්ලොරික් අම්ල මවුල දෙකක් ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් මෙතන මවුල දෙකක් x වෙනවා. මෙතන x. මෙතන x. මෙතන දෙකක් y y y b. තුන පැහැදිලි අපේ සමීකරණ. එහෙනම් අපිට පැහැදිලිව තියෙනවා ප්‍රතික්‍රියා කරන ලද SCl මවුල ගන්න හොයා ගන්න පුළුවන්. ලැබෙන ක්ලෝරයිඩ් නැත්නම් ලවණ මවුල ගන්න හොයා ගන්න පුළුවන්. එතන මේ දත්තයේ දීපුතේ අපිට सिद्ध වෙනවා වෙන වෙනම සමීකරණ දෙකක් ලවා ගන්න. නැත්නම් අපිට අන්ත දෙකකින් යන්න सिद्ध වෙනවා. අපි එකාන්තයකින් අපි SCl අල්ලගෙන යනවා. අනිත් අන්තයෙන් ලැබුණු කැල්සියම් ක්ලෝරයිඩ් සහ මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන ක්ලෝරයිඩ් දෙක අල්ලගෙන යනවා. එතන මේ දෙක සම්බන්ධ කරන මොකද මෙතන අඥාත පද දෙකක් තියෙනවනේ. නොදන්නා පද x සහ y දෙන්නේ කියනවනේ අපිට VG ප්‍රකාශන වලදී අපිට සමීකරණ දෙකක් ලබා ගන්න සිද්ධ වෙනවා. අපි එහෙනම් SCl හා සම්බන්ධ කරගෙන අපි සමීකරණයක් ලබා ගන්නවා. එහෙනම් පුතේ අපිට මේකේ දීලා තියෙන ප්‍රතික්‍රියා කරපු SCl වල සාන්ද්‍රණය ගන්නස් මීටර් මවුල 0.0888 කියලා පරිමාව දීලා තියෙන ඝන සෙන්ටිමීටර වලින් 42යි කියලා. එහෙනම් බලමු ප්‍රතික්‍රියා කළ ප්‍රතික්‍රියා කළ SCl මවුල ගන්න 0.0888 ගන්න ඩෙසිමීටරේට මවුල පරිමාව 42යි ඝන සෙන්ටිමීටර මම 1000න් බෙදනවා මේක ඝන ඩෙසිමීටර කරන්න. එතකොට අපිට පිළිතුරක් ලැබෙනවා 0.0888 වාරයක් 42 වෙදීම 1000යි. එතකොට මේ ප්‍රකාශන වර්ගය පිට ආවනේ කැල්සියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කළ SCl මවුල ගන්න 2x. මැග්නීසියම් කාබනේට් සමග ප්‍රතික්‍රියා කළ SCl මවුල ගන්න 2y. එහෙනම් මේ පිළිතුර සමාන වෙන්න ඕනේ 2x එකතු කිරීම 2y කියන අදිටම අපි එන පළවෙනි සමීකරණේ ලබා ගන්නවා. අපි එකාන්තයක අපි ඔනේ SCl පැත්තෙන් ගිහිල්ලා අපි පරිණ සමීකරණ ලබා ගත්තා 2x එකතු කිරීම 2y සමානයි 0.0888 වාරයක් 42 බෙදීම 1000යි කියලා. ඔන්න අපි අනිත් පාරක් අපි යන්නේ නේද? නිර්ජලීය ක්ලෝරයිඩ්. එතන මේ ලැබෙන ජලය ඉවත් කරන. ජලය ඉවත් කරන ලද නිර්ජලීය ක්ලෝරයිඩ් වල ස්කන්ධය සොයන. අපිට මෙතන නිර්ජලීය ක්ලෝරයිඩ් වල තියෙන ස්කන්ධය. ඔන්න පොඩි පැටලීමක් වෙන්න පුළුවන් ඔයාලට දරුවනේ මේ x සහ y ලැබිලා තියෙන මවුල. නමුත් අපිට ගැටලුවේ දීලා තියෙන්නේ ලැබුණු නිර්ජලීය ස්කන්ධේ ස්කන්ධය 0.19 කියලා. එහෙනම් එක්ක අපි මේ ස්කන්ධ මවුල සංඛ්‍යා බවට පත් කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ මවුල ස්කන්ධ බවට පත් කරගන්න ඕනේ. අපි ඒ ක්‍රම දෙකම අපි යන්න පුළුවන්. අපි මෙහෙම කරමු. කැල්සියම් ක්ලෝරයිඩ් මවුල ගාන x නම් අපි ඒක හොයාගමු කැල්සියම් ක්ලෝරයිඩ් ස්කන්ධය. කැල්සියම් මැග්නීසියම් ක්ලෝරයිඩ් මවුල ගන්න y නම් අපි ඒකෙන් හොයාගමු මැග්නීසියම් ක්ලෝරයිඩ් ස්කන්ධය. අපි මේ ස්කන්ධ දෙක සමාන කරගමු අපි ලැබිලා තියෙන මේ தත්ත්වයක් ලෙස ලැබිලා තියෙන 0.19. එහෙනම් පුතේ කැල්සියම් ක්ලෝරයිඩ් මවුල ගන්න x නම් කැල්සියම් ක්ලෝරයිඩ් වල මවුලික ස්කන්ධය 111. එහෙනම් කැල්සියම් ක්ලෝරයිඩ් ස්කන්ධය x වැඩි කිරීම 111. මැග්නීසියම් ක්ලෝරයිඩ් මවුල ගන්න y නම් මැග්නීසියම් ක්ලෝරයිඩ් වල මවුලික ස්කන්ධය 95යි. එහෙනම් y වාරයක් 95. එහෙනම් මේ ස්කන්ධ දෙක එකතුව සමාන කරගන්න පුළුවන් 0.1. ඔන්න පුතේ අපිට සමීකරණ දෙකක් ලැබෙනවා. මේ සමීකරණ දෙක සුළු කළ විට අපිට x සහ y සඳහා වෙන වෙනම අගයන් දෙකක් ලබා ගන්න පුළුවන්. එහෙමනම් අපිට x වලට ලැබිලා පිළිතුර x සමානයි 0.0000875 මවුල. එහෙනම් කැල්සියම් කාබනේට මවුල ගණන තමයි දියති. අපෙන් අහන්නේ කැල්ලුවේදී කැල්සියම් කාබනේ ස්කන්ධය. කැල්සියම් කාබනේට වල මවුලික ස්කන්ධය Ci. ඒ නිසා කැල්සියම් කාබනේට ස්කන්ධය සමානයි 0.0875 බලමු අපිට ලැබිලා තියෙන පිළිතුරු.
අපි ලැබිලා තියෙන්නේ ආසන්න දසමස්ථාන දෙකක් දක්වා පිළිතුරු. මොනින්ම කිව්වම මේ දසමස්ථාන පිළිබඳ දැනුවා. එහෙනම් ආසන්න දසමස්ථාන දෙකකට වැටීම කළ විට අපිට ලැබෙන පිළිතුර 0.09. එහෙනම් ආරම්භක මිශ්‍රණයේ පවතින කැල්සියම් කාබනේට ස්කන්ධය පුතේ 0.09. පැහැදිලිද? පැහැදිලි අපි ඕනනම් ඒ විදිහටම මැග්නීසියම් කාබනේ ස්කන්ධය එහෙම නැත්නම් කැල්සියම් ක්ලෝරයිඩ් ස්කන්ධය මැග්නීසියම් ක්ලෝරයිඩ් ස්කන්ධය අපි ලබා ගන්න. හරි පුතේ. අපි එහෙනම් අපේ ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ප්‍රශ්නයත් එක්ක සම්බන්ධ වෙමු. ප්‍රශ්න පොඩ්ඩක් අපි කියවමු. මැග්නීසියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 285ක ඇති මුළු අයන සංඛ්‍යාවට සමාන අයන සංඛ්‍යාවක් පවතින සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය අපෙන් අහන්නේ. මැග්නීසියම් ක්ලෝරයිඩ් අපි දන්නවා ප්‍රබල අයනික සංයෝගයක් MgCl2. ඒක අයන මල්ටිප්ලිකේට් වෙනවා මැග්නීසියම් ධන 2 සහ 2ක් Cl minus පවුල බල. පුතේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ස්කන්ධය අපිට දීලා තියෙනවා 285යි කියලා. 285යි. ତରେ මැග්නීසියම් 24යි Cl2 ගත්තාම 70යි. එහෙනම් මැග්නීසියම් ක්ලෝරයිඩ් වල මෞලික ස්කන්ධය 95. එහෙමනම් පැහැදිලි මැග්නීසියම් ක්ලෝරයිඩ් MgCl2 මෞල සංඛ්‍යාව 285 වෙදීම 95යි කියලා. 95යි. मैग्नीशियम क्लोराइड एक माउल एकिंग लेबने मुलु आयन माउल गाने विन्ने Mg दाल देख माउल एकाई Cl माइनस माउल देखा इतने इन्हें मैग्नीशियम क्लोराइड माउल एक किंग अपिते लेबने मुलु आयन माउल गान थोड़ा है ये वक्त तो उनको नहीं इन्हें मुलु आयन माउल गाने विन्नो ने MgCl2 මවුල ගාන වගේ තුන් ගුණයක්. තුන් ගුණයක්. ඔන්න අපි එක ස්ථානයක එක සංදි ස්ථානයක අපි දැන් ආවා. අපි දැන් ගමු පුතේ සෝඩියම් ක්ලෝරයිඩ් වල මොකද වෙන්නේ කියලා බලමු. සෝඩියම් ක්ලෝරයිඩ් වල සෝඩියම් ධන සහ Cl- ලැබෙනවා. පැහැදිලි සෝඩියම් ක්ලෝරයිඩ් මවුල ගාන වගේ දෙගුණයක් තමයි යාගින් ලැබෙන අයන ගාන. අයන මවුල ගාන. එහෙමනම් අපි හැදලිනේ ලැබෙන්න ඕන මුළු අයන මවුල ගාන දන්නවා. එහෙනම් ඒකෙන් භාගයක් තමයි සෝඩියම් ක්ලෝරයිඩ් මවුල ගාන වෙන්න ඕනේ. එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් මවුල ගාන වෙන්න ඕනේ ලැබෙන මුළු අයන මවුල ගණනින් හරි අඩක් දෙකෙන් එකක්. මුළු අයන මවුල ගාන 285 ඒකෙන් හරි අඩක්. सोडियम क्लोराइड माउल गाने अपें अहानी सोडियम क्लोराइड स्कंदे सोडियम वाला विसी तुनाई सीएल वाला विस पहाई ना सो पहाई सोडियम क्लोराइड वाला माउल की स्कंदे पानस अटाई दशम पहाई इन्हें आप इन्हें क्या नहीं करेंगे पानस अटाई दशम पहाई के तो आप इलाका का ना बुलवा सोडियम क्लोराइड स्कंदे माउल गाने आप इन माउल की स्कंदे नहीं करेंगे हम स्कंदे लगा कर ना बुलवा අපි ලැබෙන පිළිතුර 263.25. ආසන්න වශයෙන් ගත්තාම අපිට දීලා තියෙන පිළිතුර ශ්‍රේණියෙන් අපිට ගන්න පුළුවන් 263. හරි පුතේ අපි එහෙනම් අපේ ප්‍රශ්න පත්‍රයේ පස්වෙනි ප්‍රශ්නයත් එක්ක සම්බන්ධ වෙන්න යන්නේ. පස්වෙනි ප්‍රශ්නයේ බලන්න ඒක ඝනත්වයේ දීලා තියෙනවා ස්කන්ධ ප්‍රතිශතයේ ස්කන්ධය අනුව සංයුති ලෙස දීලා තියෙනවා. ඒ දත්ත දීලා මේ ජලීය ද්‍රාවණය අපෙන් අහනවා මෞලිකතාවය. මෞලිකතාවය කියන්නේ මොකද්ද? මෞලිකතාවය කියන්නේ ජලීය ද්‍රාවණ එක ඝන ඩෙසිමීටරයක අඩංගු වන ද්‍රාව්‍ය මෞල සංඛ්‍යාව. අපි මේක ප්‍රවේශ වෙන්න පුළුවන් තැන් කීපයක් තියෙනවා. ස්කන්ධ සංයුතියෙන් යනවද? එහෙම නැත්නම් ඝනත්වයෙන් යනවද? අපි මේකේ පහසුම ක්‍රමයේ ලෙස මම ඔබට යෝජනා කරනවා අපි ඝනත්වයෙන් යමු කියලා. ඝනත්වය කියන්නේ මොකද්ද? මුළු ස්කන්ධයේ බෙදීම මුළු පරිමාව. ඝනත්වයේ රෝ මුළු ස්කන්ධයේ බෙදීම මුළු පරිමාව.
එහෙම නම් අපිට දීලා තියෙනවා ඝනත්වය 1.1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරය. එහෙනම් පුතේ මේ ජලීය ද්‍රාවණ ඝන සෙන්ටිමීටර එකක ඝන සෙන්ටිමීටර එකක මුළු ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තහම 1.1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයක තියෙන මුළු ස්කන්ධයේ ග්‍රෑම් 1.1. හැබැයි මේ මුළු ස්කන්ධෙම ඇමෝනියම් සල්ෆේට් නෙවෙයි. අපිට දීලා තියෙන ඇමෝනියම් සල්ෆේට් වල ස්කන්ධය 18යි. එහෙනම් මුළු ස්කන්ධයෙන් 18ක් තමයි ඇමෝනියම් සල්ෆේට් ස්කන්ධය. එහෙනම් පුතේ ඝන සෙන්ටිමීටර එකක තියෙන ඇමෝනියම් සල්ෆේට් ආම්ලික ලවණය ඇමෝනියම් සල්ෆේට් ස්කන්ධය වෙන්න ඕනේ 1.1 अमोनियम सल्फेट मौलिक स्कंदे घन सेंटीमीटर अमोनियम सल्फेट मौलगान बराबर तो एकाई दशमिक एकाई बिंदु वार या दहाट विधि में सी है अमोनियम सल्फेट वाला मौलिक स्कंदे एकसिय तीस देखा है देखा एकसिय तीस देखे हैं बिल्कुल तेरे गाना सेंटीमीटर का मौल है मिच्छर ना गाना डेसीमीटर का मौल ये क्या गाना सेंटीमीटर दहाट गाना डेसीमीटर का पाव दिन अमोनियम सल्फेट मौलगान बिंदु ने එකයි දසම එකයි බිංදුව දහාට සීය එකසිය දිස් දෙක පාරයක් දහ එතවට පුතේ අපිට ලැබෙන පිළිතුරක් 1.5 එනේ ගණ ඩෙසිමීටරයක මවුල ගාන 1.5 එක තමයි මෞලිකතාවය කියන්නේ නේද මෞලිකතාවය 1.5 මොල් per cubic ගණ ඩෙසිමීටරයට මවුල उदाहरण පහළට යමුනම් පුතේ අපි 6 වෙනි ප්‍රශ්නයත් එක්ක සම්බන්ධ වෙමු මේ 6 වෙනි ප්‍රශ්නයේදී දීලා තියෙන්නේ කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් මිශ්‍රණයක තාප වියෝජනයේ සම්බන්ධව තාප වියෝජනයේ සම්බන්ධව ඔබ S ගුණුවේදී ඉගෙන ගත්තා දෙවෙනි කාණ්ඩයේ සියලුම කාබනේට් තාප වියෝජනයේ මගින් එහි ඔක්සයිඩය සහ කාබන් ඩයොක්සයිඩ් වාතය බවට පත් වෙනවා කියන එක මෙතන පුතේ කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් කියන්නේ එකිනෙකට වෙනස් සංයෝග දෙකක් මේ සංයෝග දෙකේ වියෝජනය අපි වෙන වෙනම සලකන්න ඕනේ කැල්සියම් කාබනේට් රත් කරපුවාම අපිට ලැබෙන්න ඕනේ කැල්සියම් ඔක්සයිඩ් ඝනය සහ කාබන් ඩයොක්සයිඩ් වායුව ඒ වගේම මැග්නීසියම් කාබනේට් රත් කරපුවාම අපි ලැබෙන්න ඕනේ මැග්නීසියම් ඔක්සයිඩ් ඝනය සහ කාබන් ඩයොක්සයිඩ් වායුව. පැහැදිලිද? අපිට මේකේ දීලා තියෙනවා ආරම්භක මවුල අතර අනුපාතය. කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් වල මවුල අතර අනුපාතය අපිට දීලා තියෙනවා. පහට එකයි කියලා. ඒ කියන්නේ මැග්නීසියම් කාබනේට් මවුල 5යි නම්
කැල්සියම් කාබනේට් මවුල ගන්න එකයි එන් පහෙන් එකයි ඒ කියන්නේ අපි ගමුකෝ මැග්නීසියම් කාබනේට් මවුල ගන්න 5යි A කියලා 5යි A නම් කැල්සියම් කාබනේට් මවුල ගන්න A අපි දන්නේ නැහැ පැහැදිලිවම මැග්නීසියම් කාබනේට් මවුල කීයද කැල්සියම් කාබනේට් කීයද කියලා මැග්නීසියම් කාබනේට් මවුල ගන්න 5යි A නම් කැල්සියම් කාබනේට් මවුල ගන්න A වෙන්න කැල්සියම් කාබනේට් මවුල ගන්න 5යි A නම් එයාගෙන් ලැබෙන මැග්නීසියම් ඔක්සයිඩ් මවුල ගන්නත් 5යි A කාබන් ඩයොක්සයිඩ් මවුල ගන්නත් 5යි A හරි පුතේ ඒ වගේ බලමු දැන් කැල්සියම් කාබනේට් මවුල ගන්න A නම් කැල්සියම් ඔක්සයිඩ් මවුල ගන්නත් A කාබන් ඩයොක්සයිඩ් මවුල ගන්නත් A එතකොට කාබන් ඩයොක්සයිඩ් කැල්සියම් කාබනේට් වලින් A මවුල ප්‍රමාණයකුත් මැග්නීසියම් කාබනේට් වලින් 5යි A මවුල ප්‍රමාණයක් ලැබෙනවා. එහෙනම් ලැබෙන මුළු කාබන් ඩයොක්සයිඩ් මවුල ගන්න A එකතු කිරීම 5යි A 6ක් A වෙන්න ඕන. එතන අපි ලැබෙන මුළු කාබන් ඩයොක්සයිඩ් මවුල ගන්න 6යි A කියලා අපි ඔළුවේ තියාගමුකෝ. ඊළඟට අපිට දීලා තියෙනවා සම්මත උෂ්ණත්වය හා පීඩනයේදී ලැබෙන කාබන් ඩයොක්සයිඩ්ගේ පරිමාව ඝන ඩෙසිමීටර් 134.4යි කියලා. ඔබගේ අර පදාර්ථයේ අවස්ථා වායු පාඩමේ පරිපූර්ණ වායුවල දැනුම් පොඩ බලමු. මතකද පරිපූර්ණ වායුවල සම්මත උෂ්ණත්වය හා පීඩනයේදී එක මවුලයක පරිමාව අපි ඉගෙන ගත්තා 22.414යි ඝන ඩෙසිමීටර් කියලා. අපි ආසන්න වශයෙන් 22.4යි ඝන ඩෙසිමීටර්. එහෙමනම් අපිට මෙතන පොඩි උපකල්පනයක් කරන්න වෙනවා. මොකද කාබන් ඩයොක්සයිඩ් කියන්නේ පරිපූර්ණ වායුවක් නෙවෙයි, සාමාන්‍ය වායුවක්, තාත්වික වායුව. අපි උපකල්පනය කරන්න ඕනේ මේ ලැබෙන කාබන් ඩයොක්සයිඩ් පරිපූර්ණ වායු කියලා. කාබන් ඩයොක්සයිඩ් පරිපූර්ණ වායු කියලා හිතුවොත් කාබන් ඩයොක්සයිඩ් එක මවුලයක පරිමාව 22.4යි. හැබැයි අපිට දැන් ලැබුණු කාබන් ඩයොක්සයිඩ් පරිමාව දීලා තියෙනවා 134.4 ඝන ඩෙසිමීටර්. එහෙමනම් අපිට හොයා ගන්න පුළුවන් ලැබුණු ලද CO2 මවුල ගන්න. මවුල එකක පරිමාව 22.4 නම් 134.4 කියන්නේ කොච්චරද? එතකොට අපි ලැබෙන පුතේ මවුල 6. ලැබුණු CO2 මවුල ගන්න 6යි. එහෙනම් 6යි ඒ සමානයි 6යි තාස් සරසුල් කිරීම ඒ සමාන 1යි. එහෙනම් කැල්සියම් කාබනේට් මවුල ගන්න 1යි මැග්නීසියම් කාබනේට් මවුල ගන්න 5යි. ඒ වැඩි පස් ගුණයක් එහෙනම් 5යි. අපෙන් අහන්නේ මිශ්‍රණයේ පැවති මුළු ස්කන්ධය අපි අහන්නේ. එහෙනම් කැල්සියම් කාබන් ස්කන්ධ වෙන්න ඕනේ එක වැඩි කිරීම 100. කැල්සියම් කාබන් මවුල ස්කන්ධ 100. මැග්නීසියම් කාබනේට් ස්කන්ධ වෙන්න ඕනේ 5 වැඩි කිරීම 84. එහෙනම් මුළු ස්කන්ධයේ 100 එකතු කිරීම 420යි. එහෙනම් 520යි. එහෙනම් මිශ්‍රණයේ මුළු ස්කන්ධය ග්‍රෑම් 520යි. ග්‍රෑම් 520යි. කැටලු දිනවද පැහැදිලිද? අපි වෙනම් ප්‍රශ්න 6ක අවසානයෙන් පස්සේ දැන් අපි 7 වෙනි ප්‍රශ්නයට ප්‍රවේශ වෙන්න යන්නේ. මේකේ දීලා තියෙන්නේ හයිඩ්‍රෝකාබනවල දහනය. කාබනික රසායනී අපි ඉගෙන ගන්නවා හයිඩ්‍රෝකාබන සම්බන්ධ. මේකේ ඉගෙන ගන්න ලද හෙප්ටේන් ඇල්කේනියක් නේද? හෙප්ටේන් කියන්නේ ඇල්කේනියක් කාබන හතක් ඉන්න ඇල්කේනියක්. සරල ඇල්කේනියක්. මේකේ දීලා තියෙන මේ ද්‍රව හෙප්ටේන් නියදියක ස්කන්ධයේ ග්‍රෑම් 10යි. මේ ග්‍රෑම් 10 සම්පූර්ණයෙන්ම දහනය කරනවා. සම්පූර්ණයෙන් දහනය කරන අපි සාමාන්‍ය හයිඩ්‍රෝකාබනයක් පූර්ණ වශයෙන් දහනය කරාට පස්සේ අපි අපේක්ෂා කරන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. එහෙනම් මෙතන කාබන් හතක් ඉන්න හෙප්ටේන් ඇල්කේනියක් ඔක්සිජන් සමග රසායනික ප්‍රතික්‍රියාවක් අපි බලාපොරොත්තු වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය පමණයි. නමුත් අපිට මෙතන දීලා තියෙනවා ගැටලුව තුල කාබන් මොනොක්සයිඩ් CO2 සහ ජලය කියන පල ලැබෙනවා. එහෙනම් අපි මේ ගැටලුව තුල දීලා තියෙන දත්තත් එක්ක අපි ගමන යමු. එහෙනම් කාබන්
පවතිනවා කාබන් මොනොක්සයිඩ් තුල වගේම කාබන් ඩයොක්සයිඩ් තුල මේක ඉතාමත්ම ඉවසිල්ලෙන් විසඳන්න ඕනේ ගැටලුවක් ඉතින් හෙෆ්ටේන් කාබන් 7යි හයිඩ්‍රජන් 16යි මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 100යි මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 100යි අපිට දීලා තියෙන හෙෆ්ටේන් ග්‍රෑම් 10ක් මේ හෙෆ්ටේන් ග්‍රෑම් 10 සම්පූර්ණයෙන්ම 19 වෙනවා එහෙනම් හෙෆ්ටේන් මෞල ගන්න අපිට කෙලින්ම ගන්න පුළුවන් මෞල 0.1යි හෙෆ්ටේන් මෞල 0.1යි සමීකරණය තුලනය කිරීමේදී අපිට හයිඩ්‍රජන් 16ක් පවතින බැවින් ජල අණු 8ක් වෙන්න ඕන එහෙමනම් හෙෆ්ටේන් මෞල 0.1ක් සම්පූර්ණයෙන්ම දහනය වුණොත් ජල මෞල 0.8ක් ලැබිය යුතුයි ජල මෞල 0.8ක් ලැබිය යුතුයි හෙෆ්ටේන් මෞල 0.1ක් තුල කාබන් මෞල 0.7ක් තියෙන්න ඕනේ හෙෆ්ටේන් එක මෞලයක කාබන් මෞල 7ක් තියෙනවා නම් හෙෆ්ටේන් මෞල 0.1ක මුළු කාබන් මෞල සංඛ්‍යාව 0.7ක් වේ යුතුයි. එහෙමනම් කාබන් මොනොක්සයිඩ් එක අණුවක කාබන් මෞල 1යි CO2 එක අණුවක කාබන් 1යි. එහෙනම් කාබන් මොනොක්සයිඩ් සහ CO2 මෞල ගණනද 0.7ක් විය යුතුයි. මොකද කාබන් මෞල සංඛ්‍යාව තමයි 0.7ක් වෙන්න ඕනේ. නමුත් මෙතන මේ හැම අණුවකම කාබන් මෞල එක ගානේ පවතින බැවින් CO සහ CO2 මෞල ගන්නවද ලැබෙන මෞල ගන්නවද 0.7 ගානේ වෙන්න ඕන. මේක ඉතාමත්ම වැදගත් තැනක්. හැබැයි මෙතන අර මෞල ගාන ලබා ගැනීමේදී පොඩ්ඩක් අපි සුපරීක්ෂාකාරී වෙන්න ඕනේ. අපිට දීලා තියෙනවා මේ ගැටලුව තුළ ආරම්භක ඔක්සිජන් මෞල ගාන 1.3ක් කියලා. නමුත් අපෙන් අහන අවසානයේදී අවසානයේ අපිට දීලා තියෙනවා ඉතිරි O2 මෞල ගාන ලැබුණු CO ලැබුණු CO2 කියන තුනේ එකතුව මෞල 1.1යි කියලා. මේ ගොඩක් වැදගත්. අපිට එන පැහැදිලි පුතේ මේ 1.1ම ඔක්සිජන් 1.1ම වැය වෙලා නැහැ. එහෙනම් 1.3 sorry 1.3ම ප්‍රතික්‍රියා කරලා නැහැ. 1.3න් යම් ප්‍රමාණයක් විතරයි රසායනික ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ. එහෙමනම් ඉතිරි O2 එකතු කිරීම CO එකතු කිරීම CO2 ගන්න අපිට දීලා තියෙන මෞල 1.1යි දැන් මේ දෙකේ එකතුව අපි ගත්තනේ 0.7යි කියලා එහෙනම් ඉතිරි O2 මෞල ගන්න සමාන වෙන්න ඕනේ 1.1 0.7ට 0.4යි ඉතිරි O2 මෞල ගන්න අපි ආරම්භයේ O2 මෞල 1.3ක් ගෙනාවා නම් දැන් අපි ගාව ඉතුරු වෙලා 0.4ක් තියෙනවා නම් එහෙනම් ප්‍රතික්‍රියා කරන ලද මෞල ගන්න 0.9ක් විතර ප්‍රතික්‍රියා කළ O2 මෞල ගන්න 0.9. තාමත් වැදගත් තැනකට අපි ආවා. පුතේ බලන්න. මෙතන ස්ටොයිකියෝමීතිය 8ක් වෙනකොට 0.8ක් ලැබුණා නම් 0.9ක් ලැබෙන්න ඕනේ ස්ටොයිකියෝමීතිය 9ක් වන අවස්ථාව. පැහැදිලි බලන්න. ඒතර 1 9 0.8. එහෙනම් පැහැදිලි ප්‍රතික්‍රියක පැත්තේ O2 වල ස්ටොයිකියෝමීතිය 9ක් කියන්නේ 9ක් කියන්නේ එහෙනම් O2 9ක් නම් අපි හිමීට බලමු පුතේ 1 පැත්තේ ඔක්සිජන් පරමාණු ගාන 18යි දකුණු පැත්තේ මෙතෙන්ට 8ක් ගියාම මේ දෙන්නගේ ඔක්සිජන් පරමාණු ගාන 10ක් වෙන්නවා 10ක් වෙන්නවා එතන 10ක් වෙන්නුනේ සහ මුළු ගාන 7ක් වෙන්නත් ඕනේ අපි බලමු පොඩ්ඩක් පරීක්ෂාකාරී විදියට සුපරීක්ෂාකාරී විදියට අපි නිකන් හිතමු මෙතන 4ක් දාගත්තා කියන්නේ මෙතන 3ක් දාගත්තා අපි හිතමු ඒතර ඔක්සිජන් 7 10ක් පැහැදිලි එතන මේක මොතේ පොඩ්ඩක් අපි සෝදිසි කරලා ලබා ගන්න මොකද මුළු එකතුව 7ක් වෙන විදියට අපිට එක්කෝ 6යි 1යි 5යි 2 නැත්නම් 4යි 3 මේ විදිහට අපිට පරීක්ෂාකාරී බලමු පොහොර පැහැදිලි CO4 CO2 තුනක් පිළිතුරු මේක සෝදිසි ක්‍රමයෙන් අපි ලබා ගත යුතු දෙයක් එහෙනම් ඔන්න පැහැදිලි අපිට අපි ඔන්න වැදගත් සංදිස්ථානයකට ආවා අපේ සමීකරණයේ
තුලිත රසායනික සමීකරණයක් බවට අපි දැන් පරිවර්තනය කරගත්තා. අපි ආපහු පොඩ්ඩක් යමු අපේ ගණිත ගැටලුව දිහාට. අපෙන් අහන්නේ මොකද්ද මේ ගණිත ගැටුවේදී? ලැබුණු CO ලැබුණු CO මවුලකට. පුතේ, ඔන්න දැන් අපි පැහැදිලිවම ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාත ලබා ගත්තා. තුලිත රසායනික සමීකරණය අපි ගොඩනගා ගත්තා. අපෙන් අහන්නේ ලැබෙන කාබන් මොනොක්සයිඩ් මවුල ගන්න. අපෙන් අහන්නේ ලැබෙන කාබන් මොනොක්සයිඩ් මවුල ගන්න. එතකොට අනුපාතය 4ට 3යි. මේකේ දශම 7යි. එහෙමනම් ලැබෙන CO මවුල ගන්න විය යුත්තේ දශම 4යි. CO2 මවුල ගන්න විය යුත්තේ දශම 3යි. इतनी ओटू दस में खतरा है तो नहीं कतुवर इकाई दस रखा है तो यहाँ पहले दिली लेबेन सीओ माउल करना दस में खतरा है लेबेन सीओ माउल करना दस में खतरा तीन पुत्र आप इधर प्रश्न हताक पर साक्षात्कार करो तीन लंका वे रसायन विद्या व इगेने करने दारू रसायन विद्या व අසීරු විෂයක් ලෙස සැලකන්නේ මේ තුන්වෙනි පාඩමෙන් පස්සේ. මොකද රසායනික ගණනේ පාඩමෙන් පස්සේ තමයි අපේ දරුවෝ බොහෝ විට මේ විෂය කෙරෙහි පවතින ලැබියාව සහ ආසාව නැති කරගෙන ඍණාත්මක ආකල්පයක් මේ විෂය කෙරෙහි ඇති කරගන්න. ඉතින් මම විශ්වාස කරන පුතේ ඔයාලා දැන් මේ අපි හදපු ගැටළු හත තුනදී ඔබ යම් කිසි ප්‍රගතියක් අත් කරගන්න ඇති මේ රසායනික ගණනේ පිළිබඳ නැත්නම් අර රසායනික ගණනේ පිළිබඳ ඇති අර ඍණාත්මක ආකල්පය යම් තරමකට දුර වෙන්නේ නැතයි කියලා මම විශ්වාස කරනවා. පැහැදිලිවම ඔබ සිද්ධාන්තමේ කරුණු හරියට දන්නේ නම් ඔබට පුළුවන් මේ ගැටලු විසඳන්න. මොකද ඔබ අපොස සාපේල විභාගයේදී ගණිත විෂයට විද්‍යා විෂයට සම්මාන අවමසෙන් සාමාන්‍ය සම්මානයක් ගත දරුවෝ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා පළවෙනි දේ තමයි පුතේ ඔබ විශ්වාසයක් ඇති කරගන්න මට මේ ගැටලු හදන්න පුළුවන් කියන එක. සුළු කිරීම කෙරේ කියන තියෙන බිය පොඩ්ඩක් අයින් කරගන්න. මොකද අපි ගැටලු මෙහෙම හදාගෙන යනකොට ඔයාලට මේක හදන්න පුළුවන් කියනද අර කතාවක් කියන්නේ මූහුද හග්ගව තියදී අමුඩ ගහන්න නගන්න ඕනේ නැහැ කියලා. ඒ වගේ අපි මුලින්ම උත්තරයක් හොයන්න එපා. මුලින්ම පුතේ ඔබ ඉගෙනගත් සිද්ධාන්ත දැනුම සහ මේ ගැටලුව හරියට තේරුම් ගන්න. එතකොට ඔබට යම් පාරක් ලැබෙයි. ඒ පාර ඔස්සේ හරි ප්‍රවේශෙමින් ඉවසිලිවන්ත යන්න ඔබට පුතේ අනිවාර්යයෙන්ම නිවැරදි පිළිතුරට යන්න පුළුවන්. මම විශ්වාසයෙන් කිය ඔබට පුළුවන්. අපි හැම වෙලාවෙම අපි ගැන විශ්වාසයෙන් තියාගන්න. හරි. ඒ විශ්වාසයෙන් තේක අපි යමු වෙන අටවෙනි ප්‍රශ්නෙට. මොකද්ද පුතේ අටවෙනි ප්‍රශ්නේ ආවේ? ඒකත් මට පේන විදිහ අනුමාපණය වගේ ප්‍රශ්නයක් නේද? ඒකේ මේ අනුමාපන ප්‍රශ්නේ මම සමහර ළමයිත් එක්ක සාකච්ඡා කරනකොට කිව්වේ සමහරු තේරෙන්නේ නැහැ. කවුද ප්‍රතික්‍රියක? නැත්තම් මෙතන HCl කාර්යභාරය මොකක්ද? නැත්තම් KiO3 කාත් එක්කද ප්‍රතික්‍රියා කරන්නේ? තව සමහර ළමයි මයන් ඇහුවස I3- කියන්නේ කවුද? ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ තුල තියෙනවා පුතේ අපි හරි පරිස්සමෙන් ලියා ගන්න ඕන සිද්ධාන්තමය ගැටලු කීපයක්. සිද්ධාන්තමය ගැටලු කීපයක්. පුතේ KiO3 කියන්නේ පොටෑසියම් අයඩේට් කියන්නේ අයනික සංයෝගයක්. මේකේ IO3- අයනේ අපි වෙන් කරගමු. IO3- අයනේ අපි වෙන් කරගමු. IO3- අයන. මේ IO3 අයන IO3- අයනය ඔක්සිහරණය වෙනවා I2 බවට. එතකොට මෙතන අයඩින් පවතින ධන පහ ඔක්සිකරණ අංකය. එහෙනම් පරමාණු සමීකරණ දෙකක් වෙනවා. එහෙනම් ධන 10 සිට බිඳුව දක්වා ඔක්සිකරණ අංකය අඩු වෙනවා. කියන්නේ IO3 I2 බවට ඔක්සිහරණයක් වෙලා තියෙනවා. එහෙනම් මෙයාව ඔක්සිහරණය කරන ඔක්සිහාරකේ කවුද? ප්‍රශ්නයක් තියෙනවා. KI ඉන්නවා අපේ ද්‍රාවණයේ දින HCl. HCl කියන්නේ. ඉතාලම සංකේතන ගැටලුව. පුතේ මෙතන HCl නෙවෙයි. I KI වලින් ලැබෙන I minus ඔක්සිකරණය වෙනවා I2 බවට. I minus ඔක්සිකරණය වෙනවා I2 බවට. ඔන්න වැදගත්. මෙතන IO3 minus ඔක්සිහරණයෙන් ලැබෙන්නේ I2, I minus ඔක්සිකරණයෙන් ලැබෙන්නේ I2. පැහැදිලි. අපි එහෙනම් මේ දෙන්නම
තුලනේ කරගන්න යමුකෝ. දෙපොතේ මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා ඔක්සිකරණය ගැටලුවක් නැහැ. මෙතන ධන 10 ඉඳලා බිඳුව දක්වා පියවර 10කින් ඔක්සිහරණය වෙලා තියෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන 10ක් ලබා ගත යුතුයි. වම් පැත සමස්ත ආරෝපණය 12යි. ඒ නිසා මාධ්‍ය ආම්ලිකයි. මොකද මේකේ Ca තියෙන මාධ්‍ය ආම්ලිකයි. ඒ නිසා 12 H+ ජල අණු 6ක් අපි එක් කරගමු. ජල අණු 6ක්. අපි ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මෙතන I2 ගැන කතාවක් නේ අපි ගැටලුවේ. අපි ගැටලුවේ තියෙන්නේ I3- ගැන. කවුද I3-? කවුද I3-? Who I2? අපි ප්‍රශ්නේ අදිනවා. අපි ප්‍රශ්නේ උත්තරේ කොහොමද? අපි සමීකරණය ලබා ගමු අවසාන තුනිතයින් සමීකරණ ලබා ගමු. එතකොට පුතේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරන්නේ මෙයා එක 10ක් අරගෙන. ඒ නිසා අපිට මේ දෙවෙනි සමීකරණය පහෙන් වැඩි කරගන්න වෙනවා. මොකද ඔක්සිකරණයේදී පිටෝ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඔක්සිහරණයේදී ලබාගත් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන වෙන්න ඕන. එහෙනම් අපි පළවෙනි සමීකරණයට එකතු කරමු දෙවෙනි සමීකරණය පහෙන් වැඩි කරන ලැබෙන සමීකරණය. 12 H plus දෙකක් IO3 minus ධන 10ක් I minus ලැබෙනවා. I2 ධන 6ක් ජලය ධන 5ක් I2. එතකොට 12 H plus දෙකක් IO3 minus 10ක් I minus ලැබෙනවා. 6ක් I2 ධන 6ක් ජලය. ඔන්නපොතේ අපිට ලැබිලා තියෙන්නේ පළ විදිහට I2 සහ ජලය. I2 සහ ජලය. අපි යමු අපේ අකාබනික දැනුම නැත්නම් අපේ බන්ධන පිළිබඳව ඔබ ඉගෙන ගන්න දැනුම. පුතේ I2 සහ සංනිජ බන්ධනය. මේ මාධ්‍ය තුල අපි දානවා මේ පැහැදිලි බලන්න මේකේ කළු අකුරේ මුද්‍රණය කළා ඇති. වැඩිපුර කීයයි? එහෙනම් මාධ්‍ය තුල වැඩිපුර I- ඉන්නවනේ. මොකද ඉන්නේ? I- එක හදා ගන්න මේ විදිහට. සංඛ්‍යාව. එතකොට අපිට ලැබෙනවා I3 minus දැන් සංඛ්‍යාව. පැහැදිලි I minus පවතින ජලීය ද්‍රාවණයක් තුල I2 පවතිනුවේ I2 less නොව I3 minus less. එහෙනම් පුතේ පැහැදිලි අපෙන් මේ I3 minus කියලා අහන්නේ I2 තමයි. ඔබට මේ වගේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඔබ භෞතික රසායන දැන් ඉගෙනගෙන ඇති කියලා මම උපකල්පනය කරනවා. සමහර විට ඔබ ඉගෙනගෙන ඇති. ඉගෙනගෙන තියෙන දරුව දන්නවා හයිඩ්‍රජන් ධන ආයන. අපි සමහර තැන්වල මේක ප්‍රකාශ කරනවා H3O+ කියලා. අපි හයිඩ්‍රජන් ධන ආයන මවුල සංඛ්‍යාව H3O+ මවුල සංඛ්‍යාවට සමානයි කියලා කියනවා. ඒකෙත් එහෙම දෙයක් තියෙනවා. ජල අණුවක් තියෙනවා. එකසාර ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවා හයිඩ්‍රජන් එක දායක බන්ධනයකින් මේ විදිහ ඒකේ මේකත් අපි මේ විදිහට හැවත්තහම් අයි මේ විදිහ දායක බන්ධනයක නිර්මාණය සිද්ධ වෙනවා H minus නිර්මාණයක් සිද්ධ වෙනවා එහෙමනම් 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 පැහැදිලි I3- මවුල සංඛ්‍යාව සංඛ්‍යාත්මකව සමාන වෙනවා ලැබෙන I2 මවුල සංඛ්‍යාවට. I2 මවුල සංඛ්‍යාව. මේක ගොඩාක් වැදගත් සිද්ධාන්තයක්. ගොඩාක් වැදගත් සිද්ධාන්තයක්. බොහෝ තැන්වල අපිට හෙන්න පුළුවන්. මතක තියාගන්න I- පවතින ජලීය මාධ්‍යයකදී I2 පවතිනුවේ I3- ලෙස හරියට H+ ජලීය මාධ්‍යයේදී H3O+ පවතිනවා ලෙස. පැහැදිලිද? හරි. අපි දැන් ඉතින් හරි සිද්ධාන්තමය. මොකද මගේ බොහෝ දරුවන් මේ පිළිබඳව විමසීම් කළා. විශේෂයෙන්ම SCL ට මොකද වෙන්නේ? එහෙම නැත්නම් මම දැන් මේ කිව්වා වගේ I3- යන්න කවුද? I2 කොහෙද ඉන්නේ? ඔන්න දැන් පැහැදිලි. මේ I2 තමයි මේ අපි I3- කියලා ප්‍රකාශ කරලා තියෙන්නේ. හරි. එන සමීකරණේ පැහැදිලි අපෙන් අහන්නේ මේකේ මේ ප්‍රශ්නේ තුල අපෙන් අහන්නේ SCL පරිමාව අපෙන් අහන්නේ SCL පරිමාව අපෙන් අහන්නේ එතකොට
IO3 minus. කොහෙන්ද අපිට IO3 minus ලැබුණේ? ආ KIO3 වලින් නේද? අපිට අග්ගාල හොයාගෙන යන KIO3 KIO3 නේ KIO3 පුත්‍ටි අපිට ස්කන්ධය දීලා තියෙනවා. KIO3 අපිට ස්කන්ධය දීලා තියෙනවා දශම 6යි කියලා. අපි යගේ මවුල සංඛ්‍ය හොයාගමුකෝ. K කියන්නේ? K කියන්නේ 39යි. මේ කියනවා. K කියන්නේ 39යි. I කියන්නේ 127යි. ඔක්සිජන් 16යි. 10 48යි. එතකොට දෙසිය 14. එහෙනම් KIO3 මවුල ගණන දශම 6 බෙදීම 214යි. එහෙනම් IO3 minus මවුල ගාන මේකමයි. දැන් H+ මවුල ගාන වෙන්න ඕනේ ඒ වගේ 6 ගුණයක්. 12 දෙකේ නේ 6 ගුණ. එහෙනම් H+ මවුල ගණන සමානයි දශම 6 වාරයක් 6 බෙදීම 214යි. අපෙන් අහන්නේ පරිමාව. සාන්ද්‍රණය සමානයි මවුල ගණන බෙදීම පරිමාව. එහෙනම් පරිමාව සමානයි සාන්ද්‍රණ මවුල ගණන බෙදීම සාන්ත මවුල ගණන දශම 6 වාරයක් 6 බෙදීම 214 අපි මේකේ සාන්ද්‍රණය දීලා තියෙනවා SCL වල 3ක් කියලා. අපි එහෙනම් මේක 3ෙන් බෙදමු. එතකොට 214 අයි අපිට 1000 වැඩි කරමු. ඊගා ඩෙසිමීටර කරන්න. එතකොට 1200 බෙදීම 214ක පිළිතුරක් අපිට ලැබෙනවා. එතකොට එමනම් අවසාන පිළිතුර 5.6යි ක්‍යුබික් සෙන්ටිමීටර. එහෙනම් අනුමාපණී තාපතන පරිස්සමෙන් කරමු. අපි 9 වෙනි ප්‍රශ්නයත් එක්ක සම්බන්ධ වෙමු. මේ 9 වෙනි ප්‍රශ්නයේ තුල යම් මුද්‍රණ දෝෂයක් පවතිනවා. මම සියලු දෙනාගෙන් එකකින් සමාව ඉල්ලනවා. පුතේ අපි ප්‍රශ්නය නැවත වාරයක් අපි නිවැරදි කරගමු. මේ 9 වෙනි ප්‍රශ්නය 2016 අවුරුද්දේ 8 වෙනි බහුවර ප්‍රශ්නය. මම ආපහු මේ ප්‍රශ්නේ කියන්නම්. ඒ නැවති කාබනික සංයෝගයේ බර අණුව කාබන් 139.97ක්. කාබන් 139.97ක්. හයිඩ්‍රජන් 106.73ක්. ඔක්සිජන් 153.3. අපෙන් අහන්නේ මේකෙන් ආනුභාවික සූත්‍රය. ආනුභාවික සූත්‍රය කියන්නේ මොකක්ද? ආනුභාවික සූත්‍රය කියන්නේ සංයෝගයක් දුන්නාම ඒ සංයෝගයේ අණුවක පවතින පරමාණු අතර සරල පූර්ණ අනුපාතය දක්වන සූත්‍රය. යම් අණුවක පවතින පරමාණු අතර සරල පූර්ණ අනුපාතය දක්වන සූත්‍රය තමයි ආනුභාවික සූත්‍රය වෙන්නේ. සමහර විට මේ ආනුභාවික සූත්‍රයේ සත්‍ය සූත්‍රය වන අණුක සූත්‍රය සමාන වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සත්‍ය සූත්‍රය වන්නේ සත්‍ය අණුක සූත්‍රය වන්නේ ආනුභාවික සූත්‍රයේ පූර්ණ ගුණාකාරයි. එහෙනම් අපෙන් අහන්නේ මේකේ ආනුභාවික සූත්‍රය පිළිබඳ. පුතේ මේ අපි දෙන ස්කන්ධ සතේනේ. අපි මේ ගමේ හිතමු. අපි හිතමු සංයෝගයේ මුළු ස්කන්ධේ ග්‍රෑම් 100ක් කියලා. මුළු ස්කන්ධේ ග්‍රෑම් 100 නම් මේ දීලා තියෙන ගැටළු අණුව කාබන් එම ග්‍රෑම් 100න් 39.97ක් වෙන්න ඕනේ. අපි හිතමු 40යි කියලා. ඉතුරු ග්‍රෑම් 60 හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වෙන්න ඕනේ. හයිඩ්‍රජන් ස්කන්ධය 6.73යි නම් ඉතිරි එක ඔක්සිජන් වෙන්න ඕනේ. ඔක්සිජන් ස්කන්ධය 53.3 එකතු කරලා හසන් වශයෙන් 100ට සමාන කරන ස්කන්ධයක් මේකදී අපිට ලබා ගන්න පුළුවන්. පුතේ බලන්න අපෙන් අහන්නේ ස්කන්ධ අතර අනුපාතයනේ. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. එහෙනම් පුතේ මුළු ස්කන්ධ ග්‍රෑම් 100ක පවතින කාබන් ස්කන්ධය වටතරද 39.97යි. ග්‍රෑම් 39.97යි කාබන්ගේ ස්කන්ධය. හයිඩ්‍රජන් ස්කන්ධය 6.73යි. ඔක්සිජන්ගේ ස්කන්ධය 53.3යි. නේද ග්‍රෑම් 100ක තියෙන ස්කන්ධ අපි මේ ලියාගත්තා. ස්කන්ධ අපි මෞලික ස්කන්ධෙන් බෙදලා මෞල බවට පත් කරගත්තා. දැන් ග්‍රෑම් 100ක පවතින මෞල ගණන මෞල 39.97 බෙදමු 12.
හයයි දශම හතයි තුන අපි බෙදමු එකෙන් 53යි දශම 3යි බිංදුව අපි බෙදමු 16 ඔන්න අපිට මවුල් ග්‍රෑම් 100ක පවතින මවුල් සංඛ්‍යා ලැබෙනවා 3.33 කාබන් 6.73 හයිඩ්‍රජන් 3.33 ඔක්සිජන් අපි ආනුභවික සූත්‍රය කියන්නේ මවුල් සංඛ්‍යා නෙවෙයිනේ මවුල් අතර සරල අනුපාතය මවුල් අතර සරල අනුපාතය එහෙනම් අපි අනුපාත ලබා ගන්න සේ කුඩාම සංඛ්‍යාවෙන් බෙදමු 3.33 බෙදීම 3.33 6.73 බෙදීම 3.33 3.3 බිංදු ආසන්න වශයෙන් එකයි ආසන්න වශයෙන් එකයි ආසන්න දෙක එහෙනම් පුතේ ආසන්න වශයෙන් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් අතර අනුපාතය මවුල අනුපාතය 1ට 2ට 1යි එහෙනම් ආනුභවික සූත්‍රය කාබන් 1ට හයිඩ්‍රජන් 2ට ඔක්සිජන් 1 CH2O මේක තමයි ආනුභවික සූත්‍රය වන්නේ ආනුභවික සූත්‍රය වන්නේ පුතේ අපි එහෙනම් 10 වෙනි ප්‍රශ්නයට දැන් අවතීර්ණ වෙමු 10 වෙනි ප්‍රශ්නයේ තුල තියෙනවා ඇමෝනියම් නයිට්‍රේට් ලවණයේ තාප වියෝජනයේ සම්බන්ධව ඇමෝනියම් නයිට්‍රේට් කියලා ලවණයේ තාප වියෝජන සම්බන්ධව අපි ප්‍රශ්නේ දීලා තියෙනවා ඔබට පී ගණුව 5 වෙනි කාණ්ඩයේදී ඇමෝනියම් ලවණවල තාප වියෝජනය කොටස බැලුවොත් ඔබට මතකයි ඇමෝනියම් ලවණ බොහෝමයක් ඇමෝනියා නිදහස් කරමින් තාප වියෝජනය වනකොට ඇමෝනියා නිදහස් නොකරමින් තාප වියෝජනය කරන ඇමෝනියම් ලවණ තුනක් අපි එබීගොණුවේදී ඉගෙන ගත්තා. ඒ අධ්‍යයනය කරපු එක ලවණයක් තමයි ඇමෝනියම් නයිට්‍රේට්. ඒ ඔබගේ පී ගණුව දැනුමින් අපි කතා කරොත් නයිට්‍රජන් ලැබෙනවා N2. ඊට අමතරව O2 සහ ජල වාෂ්ප ලැබෙනවා. මේක ගෑස් අපි ඝනයක් අත් කරමු. ස්පෝටිකව ඉහළ උෂ්ණත්වයකදී ගිනිගැනීමක් සහිතව වියෝජනය වුණොත් N2 වායුව O2 වායුව සහ ජල වාෂ්ප ලැබෙනවා. මෙන්න මේක තමයි පුතේ මෙහිදී සිදුවන රසායනික ප්‍රතික්‍රියාව. දැන් අපිට මේ ගැටලුව තුල දීලා තියෙනවා වියෝජනයේ වූ ඇමෝනියම් නයිට්‍රේට් ස්කන්ධය ග්‍රෑම් 240ක් කියලා. ග්‍රෑම් 240ක් කියලා. ඇමෝනියම් නයිට්‍රේට් වල මෞලික ස්කන්ධය 80. අපි දැන් මේක 80. එහෙනම් වියෝජනයේ වූ ඇමෝනියම් නයිට්‍රේට් මෞල ගාන ඇමෝනියම් නයිට්‍රේට් මවුල තුනක් වියෝජනය වෙනකොට අපි දැන් සමීකරණය තුලනය කිරීමට ගියොත් ඔක්සිජන් ගාන සමානයි හයිඩ්‍රජන් ගාන දෙකක් වුණොත් ඔක්සිජන් ගාන සමානයි දෙකක් හයිඩ්‍රජන් ගාන සමානයි නයිට්‍රජන් සමානයි එහෙනම් ඇමෝනියම් නයිට්‍රේට් මවුල තුනකින් නයිට්‍රජන් මවුල තුනක් ලැබෙන්න ඔක්සිජන් මවුලකින් භාගයක් 1.5ක් ලැබෙන්න ඕනේ. ජල මවුල ගාන 6ක් ලැබෙනවා. එහෙනම් පැහැදිලි ලැබෙන සමස්ත වායු මවුල ගාන 3 එකතු කිරීම 1.5 එකතු කිරීම 6 4.5 10.5 ලැබෙන සමස්ත මවුල සංඛ්‍යාව 10.5 හැබැයි පොඩ ප්‍රවේශයෙන් බලමු. දැන් අහන්නේ මොකද්ද? සම්මත උෂ්ණත්වය හා පීඩනයේදී ලැබෙන මුළු වායු මවුල ගාන. තුර ලැබෙන සමස්ත වායු මවුල ගාන 10.5. ඒක ගැටලුවක් නෑ. සම්මත උෂ්ණත්වය කියන්නේ කීයද? සෙල්සියස් 25. වායු සෙල්සියස්. ඒක හසන 25. කෙල්වින් 290. සෙල්සියස් 25ේදී ජලය ගෑස් එකක් නෙමෙයි ලික්විඩ් එකක්. නැන් ජලයේ ද්‍රවය. එහෙනම් සෙල්සියස් 25ේදී සම්මත උෂ්ණත්වයේදී හා සම්මත පීඩනයේදී පවතින වායු මවුල ගාන වෙන්නේ 4.5. වායු මවුල ගාන වීත්තේ 10.5 නෙවෙයි. ගොඩාක් දරුවෝ මේ ගැටලුවේදී හරි අමාරුවෙන් තමන්ගේ අකාබනික දැනුම
සමීකරණ තුලන කිරීම හරිම ප්‍රවේශමින් හරිම බුද්ධිමත්ව සමීකරණය තුලනක ලබා ගත්තා පිළිතුර 10.5ක් ලෙස ලබාගෙන ඉදිරියට ගියා මම නැවත වතාවක් කියනවා සත්‍ය වශයෙන්ම ලැබෙන වායු මෞල්‍ය ගාන 10.5 එකේ ප්‍රශ්නයක් නෑ නමුත් ප්‍රශ්නේ තුල පුතේ ඔබ නොමග යවන්න උත්සාහ කර තියෙනවා ඔබ නොමග යවන්න උත්සාහ කර තියෙනවා සම්මත උෂ්ණත්ව පීඩනය කියන වචනේ තුල එසහයි පරිස්සමෙන් පුතේ ඉවසිලිවත්ම බලන්න මේ සම්මත උෂ්ණත්ව පීඩනයේ කතන්දරේ නොකිය ලැබෙන මුළු වායු මෞල සංඛ්‍යාව දුන්නොත් අපිට 10.5 ලබා ගැනීම සඳහා අවස්ථාව තියෙනවා සම්මත උෂ්ණත්ව පීඩනයේ හිඳයි මම මේ ජල මෞල 6 නොසලකා හරින්නේ එන සම්මත උෂ්ණත්ව පීඩනයේ ලැබුණු මුළු වායු මෞල සංඛ්‍යාව 7.5 අපෙන් ආනේ පරිමාවහල් වායු පාඩම පරිපූර්ණ වායු අපි උපකල්පනය කරමු මේ නයිට්‍රජන් සහ ඔක්සිජන් පරිපූර්ණ වායු කියලා එහෙනම් පරිපූර්ණ වායු මෞල එකක පරිමාව ගණන ඩෙසිමීටර් 22.414 සම්මත උෂ්ණත්වය හපින්නේ එහෙනම් සම්මත උෂ්ණත්වය පීඩේ දීලා තියෙනවා අපි උපකල්පනය කරා නයිට්‍රජන් සහ ඔක්සිජන් පරිපූර්ණ වායු කියලා එහෙමනම් මුළු වායු පරිමාව ප්‍රශ්නය ඔබට මේ වන විට මම විශ්වාස කරනවා විසඳන්න පුළුවන් කියලා. මොකද පස්වෙනි අපේ පස්වෙනි ප්‍රශ්නයත් මේ ජාතියේ ප්‍රශ්නයක්. ඉතින් මම මේ 11 වෙනි ප්‍රශ්නේදී මම බලාපොරොත්තු වුණේ පස්වෙනි ප්‍රශ්නේ ඔබ ලබාගත් කුසලතාවය තවදුරටත් පරීක්ෂා කර සිටිනවා. ඒ නිසා මම ඉතාමත්ම සීක්‍රෙන් මේ සුළු කිරීම මේ විසඳීම කරනවා. මම විශ්වාස කරන ඔබ සියලු දෙනා ඉතා සාර්ථකව දැන් මේ 11 වෙනි ප්‍රශ්නේ අවසාන පිළිතුරක් ලබා ගන්නේ කියලා. ගණත්තේ දීලා තියෙනවා පුතේ ඝන සෙන්ටිමීටරේ 1.03 කියලා ස්කන්ධය අනුව සෝඩියම් අයඩයිඩ් වල ප්‍රසන් දීලා තියෙනවා 0.3 කියලා අපෙන් අහන්නේ සෝඩියම් අයඩයිඩ් ජලීය ද්‍රාවණයක් නම් එහි මෞලිකතාවය කියන්නේ ඝන ඩෙසිමීටර එකක් තුල පවතින සෝඩියම් අයඩයිඩ් මෞල සංඛ්‍යාව ඔබට මම මතකද අපේ ප්‍රවේශයේ අපි යමු ගණත්තේ මුළු පරිමාව ඝන සෙන්ටිමීටර එකයි නා ඒ මුළු පරිමාව තුල පවතින මුළු ස්කන්ධය ග්‍රෑම් 1.03 එහෙනම් පුතේ ජලීය ද්‍රාවණ ඝන සෙන්ටිමීටර එකක පවතින මුළු ස්කන්ධය අපි ගත්තේ කරත් ඇසරේ මුළු ස්කන්ධේ 1.03 ග්‍රෑම් ඝන සෙන්ටිමීටර එකක පවතී මුළු ස්කන්ධේ 1.03 ග්‍රෑම් එහෙනම් ඝන සෙන්ටිමීටර එකක පවතී සෝඩියම් අයඩයිඩ් ස්කන්ධේ කොහොමද මුළු ස්කන්ධෙන් 0.3 සෝඩියම් අයඩයිඩ් එහෙනම් සෝඩියම් ස්කන්ධය 1.03 වැඩි කිරීම අවසාන දශම ස්ථාන දෙක කරවට අපි අවසාන දශම ස්ථාන දෙක කර වැටීම සිදු කළොත් පිළිතුර 0.21 පුතේ අපිට තව ප්‍රශ්න දෙකක් තියෙනවා අවසාන ප්‍රශ්නයට පෙර ප්‍රශ්න 12 වෙනි ප්‍රශ්නය මේක ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් ගොඩක් දරුවෝ අපහස්තාවයට පත් වූ ප්‍රශ්නයක් කියලා මම විශ්වාස කරනවා. අපි මේක නිවැරදිව අධ්‍යයනය කළොත් ඔබට මේක ඉතාමත් සරල ගැටලුවක් තියෙනවා. මේකේ දීලා තියෙනවා ටයිටේනියම් වල ක්ලෝරයිඩයක් සම්බන්ධව. ඉහළ උෂ්ණත්වයේදී TiCl4 ටයිටේනියම් ගැන ලෝහය TiCl4 වායුවක් ලෙස මේක දීලා තියෙනවා. ඉහළ උෂ්ණත්වයේදී මැග්නීසියම් ලෝහය ද්‍රවයක් කියලා මේකේ දීලා තියෙනවා. ඒකට මේකේ ප්‍රතික්‍රියා කරන්නේ TiCl4 සාමාන්‍යයෙන් TiCl4 ඝනයක්. නමුත් ඉහළ උෂ්ණත්වයකදී වායුවක්. සාමාන්‍යයෙන් මැග්නීසියම්
කියන්නේ ලෝහයක් ඝනයක් ඝන අවස්ථාවේ පවතින ලෝහයක් නමුත් ඉහළ උෂ්ණත්වයකට මේ ගැටලුවේ දීලා තියෙනවා මැග්නීසියම් ද්‍රවයක් ඉතින් මේ ප්‍රතික්‍රියාව සමහර විට ඔබ අහලා නැතු වෙති ගැටලුවක් නෑ මේක පැහැදිලිව දීලා තියෙනවා TiCl4 TiCl4 ද්‍රවය මැග්නීසියම් වායුව සමග ඉතා ඉහළ උෂ්ණත්වයකදී රසායනික ප්‍රතික්‍රියා කළොත් ටයිටේනියම් ලෝහය සහ මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රවය විශේෂයෙන් මේ භෞතික අවස්ථා පිළිබඳව අවධානය යොමු කරන්නේ මේ ඉතා ඉහළ උෂ්ණත්වය නිසා තමයි මේ වගේ භෞතික අවස්ථාවක් අපිට බලාපොරොත්තු වෙන්න මේ ටයිටේනියම් මේකේ දෙකයි දෙකයි පැහැදිලි ස්ටොයිකියෝමෙත්‍රික අනුපාත පැහැදිලි දරුවනේ අපිට ටයිටේනියම් ක්ලෝරයිඩ් මවුල එකක් සමග මැග්නීසියම් මවුල දෙකක් ප්‍රතික්‍රියා කළොත් සම්පූර්ණයෙන්ම ටයිටේනියම් මවුල එකක් සහ මැග්නීසියම් ක්ලෝරයිඩ් මවුල දෙකක් අපිට ලබා ගන්න පුළුවන් අපි දැන් පොඩ්ඩක් මේ ප්‍රශ්නෙට කිඳා බැහැලා බලමු ගැඹුරින් පොඩ්ඩක් කියවමු ටයිටේනියම් ක්ලෝරයිඩ් වායුවේ කිලෝග්‍රෑම් 0.95 පුතේ ග්‍රෑම් නේ බොහෝදුර අපි ගැටලු විසඳන්නේ ග්‍රෑම් වලින්නේ කිලෝග්‍රෑම් 0.95 කියලා ග්‍රෑම් 950 ග්‍රෑම් 950 මැග්නීසියම් ග්‍රෑම් 97 ප්‍රතික්‍රියා කළ සැලසු විට සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කරන ප්‍රතික්‍රියකයේ කුමක්ද ඔය සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කරපු ලිමිටඩ් එක සීමාකාරී ප්‍රතික්‍රියක කවුද කියලා හරි සීමාකාරී සම්පූර්ණ ප්‍රතික්‍රියක බලමු පුතේ දැන් ටයිටේනියම් ක්ලෝරයිඩ් අපිට දීලා තියෙනවා ග්‍රෑම් 950ක් කියලා ස්කන්ධේ මැග්නීසියම් අපිට දීලා තියෙනවා 97.2ක් කියලා මැග්නීසියම් මෞලික ස්කන්ධය 24.3 එහෙනම් අපි ප්‍රතික්‍රියා කිරීම සඳහා සූදානම් වෙලා ඉන්න මැග්නීසියම් මවුල ගන්න 97.2 බෙදීම 24.3යි ප්‍රතික්‍රියා කිරීම සඳහා සූදානම් වෙලා ඉන්න ටයිටේනියම් ක්ලෝරයිඩ් මවුල ගන්න 950 බෙදමු එයාගේ මෞලික ස්කන්ධය දීලා තියෙනවා 190 ලබා ගන්න පුතේ සුළු කිලියෙන් පිළිතුරක් 950 190 බෙදපුවාම ඒ කියන්නේ 95 19 බෙදපුවාම 5යි 97.2 24.3 බෙදපුවාම 4ක් කියනවා එහෙනම් පුතේ මම ආපහු කියනවා දැන් අපි ප්‍රතික්‍රියා සිද්ධ වෙන මිශ්‍රණයේ ප්‍රතික්‍රියක කවුද ප්‍රතික්‍රියක TiCl4 මවුල පහකුයි මැග්නීසියම් මවුල හතරකුයි තියෙනවා. දැන් මේකේ සීමාකාරී සාධක සීමාකාරී සංඝටකය නැත්නම් සම්පූර්ණයෙන්ම ඉවර වෙන. නැත්නම් මේ වේගය තීරණය කරන වේග නිර්ණ ප්‍රතික්‍රියකය කවුද කියලා බලන්නේ. බලමු දැන් මේ මවුල පහ එක්ක මේ මවුල පහ සම්පූර්ණ ප්‍රතික්‍රියා කළොත් ඒකෙන් දෙගුණයක්. එහෙනම් මේ පහත් එක්ක ප්‍රතික්‍රියා කරන්න මෙතන 8ක් තියෙන 10ක් තියෙන පස්සාර දෙක 10ක්. නමුත් මැග්නීසියම් 4යි තියෙන්නේ. එහෙනම් පුතේ ප්‍රතික්‍රියා මිශ්‍රණය තුල ආරම්භක ටයිටේනියම් ක්ලෝරයිඩ් මවුල ගන්න 5යි ආරම්භක මැග්නීසියම් මවුල ගන්න 4යි. දැන් බලමු වෙන්න පුළුවන් දේ. එක්ක ටයිටේනියම් ක්ලෝරයිඩ් සම්පූර්ණයෙන්ම ඉවර වෙන්න ඕනේ. ටයිටේනියම් ක්ලෝරයිඩ් සම්පූර්ණයෙන්ම ඉවර වෙන්න නම් මේ මවුල පහ සංග සම්පූර්ණ ප්‍රතික්‍රියා කරන්න නම් මැග්නීසියම් මවුලේ වගේ දෙගුණයක් තියෙන්න ඕනේ 10ක් තියෙන්න ඕනේ. නමුත් තියෙන්නේ 4යි. එහෙනම් අපේ සීමාකාරී ප්‍රතික්‍රියකයේ අවසාන සම්පූර්ණ අවසාන ප්‍රතික්‍රියකයේ ටයිටේනියම් ක්ලෝරයිඩ් නෙවෙයි. එනවන උත්තරේ මැග්නීසියම්. එහෙනම් මැග්නීසියම් සම්පූර්ණ ප්‍රතික්‍රියා කරනවා නම් මවුල හතරත් එක්ක එකෙන් භාගයක් තමයි ඒ කියන්නේ හතර බෙදීම දෙක දෙකක් තමයි TiCl4 ප්‍රතික්‍රියා කරන්න ඕනේ. එහෙනම් ප්‍රතික්‍රියා කළ TiCl4 මවුල ගන්න හතර බෙදීම දෙක දෙකයි එහෙමනම් ඉතිරි TiCl4 මවුල ගන්න පහරින දෙක මේක සම්පූර්ණ වෙවෙනවා. එහෙනම් මේකෙන් දෙකක් ප්‍රතික්‍රියා කරාට පස්සේ මෙතන අලුතෙන් දෙකක් ලැබෙන්න ඕනේ. මෙතන අලුතෙන් හතරක් ලැබෙන. එහෙනම් අවසාන වශයෙන් මෙයාගේ 3යි එයාගේ 3 නැහැ
මෙයාගෙ 2යි මෙයාගෙ 4යි ඔන්න පුතේ වැදගත් එහෙනම් සීමාකාරී ප්‍රතික්‍රියකයේ සම්පූර්ණේම වැයවන ප්‍රතික්‍රියකය මැග්නීසියම් වා අපි අංකයි අපේ ඊළඟට අහනවා ටයිටේනියම් කොච්චර ස්කන්ධයක් ලැබුණා ටයිටේනියම් අපි ලැබුණ මවුල ගාන 2යි අපෙන් ස්කන්ධය අහන්නේ ටයිටේනියම් වල මවුලක ස්කන්ධය 48යි මවුල 2යි 48 දෙකෙන් වැඩි කරපුවම 96 96 ග්‍රෑම් 96 මැග්නීසියම් තමයි සීමාකාරී ප්‍රතික්‍රියකයේ ලැබෙන ටයිටේනියම් ස්කන්ධය ග්‍රෑම් 96 එකම ප්‍රශ්නය තුළ හරිම සුන්දර විදිහට ගැටළු දෙකක් ඉදිරිපත් කරලා පොඩි අපේ 13 වෙනි ප්‍රශ්නේ අපේ අවසාන ප්‍රශ්නය අවසාන ප්‍රශ්නේ 13 වෙනි ප්‍රශ්නේ අපි ක්‍රේෂෙමු 2019 අප සුසස් පෙළ නව විෂය නිර්දේශයේ 18 වෙනි බහුවර ප්‍රශ්නයට මේක අකාබනික රසායනී ප්‍රතික්‍රියා පිළිබඳ දැනුම සහ රසායනික ගණනේ දැනුම පදනම් කර අපි හදන්න තියෙන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාව කියන්නේ දහනය හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඔක්සිජන් සමග රසායනික ප්‍රතික්‍රියා කළොත් උෂ්ණත්වයේ දීලා තියෙන සෙල්සියස් එක 250 ඉතා ඉහළ උෂ්ණත්වය 250 යදී ලැබෙන පල දීලා තියෙන SO2 වායුව සහ ජල වාෂ්ප පැහැදිලි පුතේ ජලයේ ද්‍රවයක් වුණාට 250 වගේ ඉහළ උෂ්ණත්වය සෙල්සියස් 250 වගේ ඉහළ උෂ්ණත්වයකදී ජලය වාෂ්පය ඕන අපි මේ ප්‍රතික්‍රියා අපි මුලින් තුලනය කිරීම සඳහා උත්සාහ කරමු ऑक्सीजन माउल एक का ऑक्सीजन माउल होती हो इना और अभी हाइड्रोजन सल्फाइड वाला दाहना प्रतिक्रिया व संबंध में क्या दिया दिए नियत पीड़े पीड़ने नियत पावत्वागरी में मुस्नाप्ते देसीय पनहे दी हाइड्रोजन सल्फाइड परिमाव दिया दिए ना गर डेसीमीटर हाथरा दिया ऑक्सीजन दाहया गर डेसीमीटर දැන් මෙතන පරිමා කතන්දරය දීලා තියෙනවා අවගාඩ්‍රෝ නියමයේ ඔබ පදාර්ථ අවස්ථා වායු පාඩමින් අවගාඩ්‍රෝ නියමයේ පරිමා අතර අනුපාතය මවුල අතර අනුපාතයට සමානයි ස්ටොයිකියවත් අහම 1ට 1.5යි ඒ කියන්නේ 3ට 2 අනුපාතද 2ව ප්‍රතික්‍රියා කරන්නේ එහෙමනම් මේක මවුල සංඛ්‍යාව 4යි නම් එහෙනම් මේක ප්‍රතික්‍රියා කරපු ඕටෝ මවුල ගාන වෙන්න ඕන 6ක්. මොකද 1ට 1මාරක්. ඒ වගේ 1මාරක්. කියන්නේ ප්‍රතික්‍රියා කරන ගාන වෙන්න ඕන 6ක්. කියන්නේ සිමීටර 6. එහෙනම් ලැබෙන SO2 මවුල ගාන වෙන්න ඕනේ ගාන සිමීටර 4ක්. ලැබෙන ජල මවුල ගාන වෙන්න ඕනේ ගාන සිමීටර එමනම් ඉතිරි O2 මවුල ගානද 2 ඩෙසිමීටර 4. එහෙනම් ඉතිරි O2 මවුල ගාන 2 ඩෙසිමීටර 4ක් වෙන්න ඕනේ. ලැබුණු SO2 ගානක් 2 ඩෙසිමීටර 4ක් වෙන්න ඕනේ. ලැබුණු ජල වාෂ්ප ප්‍රමාණයක් 2 ඩෙසිමීටර 4ක් වෙන්න ඕනේ. අපි ගහන්නේ ප්‍රතික්‍රියා කළ විට මිශ්‍රණයේ අවසාන පරිමාව 2 ඩෙසිමීටර 12යි. 2 ඩෙසිමීටර 12යි. අවසාන පරිමාව ගණ ඩෙසිමීටර 12ක් වෙන්න ඕනේ අවසාන පරිමාව මේක සම්මත උෂ්ණත්වයේ පීඩනයේ එතකොට උෂ්ණත්වය 25ට අඩුනොත් එහෙනම් අපිට මේ ජල පරිමාව මතක් කරගන්න පුළුවන් පිළිතුර 8ක් ගණ ඩෙසිමීටර නමුත් මේකේ එහෙම කතාවක් දීලා නැහැ අපි මෙතන විශ්වාස කරනවා මේ ගැටලුව ඝන සෙන්ටිමීටර 250 පවතින්නේ කියලා ඝන සෙන්ටි 250 දී අවසාන පරිමාවියෙත්තේ ගණ ඩෙසිමීටර 12යි මම හිතන පුතේ ඔබ ප්‍රශ්න 13ක් සමග මේ සාකච්ඡා කරපු මේ කාල සීමාව තුළදී රසායනික ගණනය පිළිබඳ තිබුණු බොහෝ ගැටලු අවම වෙන්න ඇති කියලා. නමුත් ඔබ සාර්ථක ශිෂ්‍යෙක් බවට පත් වීමට නම් මේ හා සම්බන්ධ තවත් ගණිත ගැටලු රාශියක් විසඳිය යුතුයි. නමුත් ඔබ කිසි විටකදී අවසාන පිළිතුර නොව ඔබගේ අපේක්ෂා විය යුත්තේ තමා ඉගෙනගත් නිවැරදි සිද්ධාන්ත ප්‍රශ්නේ දී තිබෙන විස්තර නිවැරදිව කියවා සුළු කිරීම
ගණිතමය සංකල්ප නිවැරදිව ඔබ යොදාගතහොත් ඔබට අනිවාර්යයෙන්ම මම පෙර සඳහන් කළ පරිදි නිවැරදි පිළිතුරක් කරා ඉතා ඉහළ සාමාර්ථයක් කරා ළඟා වෙන්න පුළුවන්. මම නැවත නැවතත් පුතේ ඔබගෙන් ආයාචනා කරන්නේ ඔබ ඔබ පිළිබඳ විශ්වාසයක් තබා ගන්න. ඔබ ඔබ පිළිබඳ අභිමානයක් තබා ගන්න. ඔබ දක්ෂ ශිෂ්‍යෙක්. ඔබට හැකියාව තියෙනවා. රසායනික ගණනේ ගැටලුවේදී ඔබ දුර්වල වන්නේ ඔබේ නොහැකියාව මත නොව ඔබ ඔබේ පවතින ඔබ කෙරෙහි පවතින ඍණාත්මක ආකල්ප නිසා. ඒ නිසා කරුණාකර සිද්ධාන්ත දැනුම ප්‍රශ්නීය ඇති විස්තර සහ සුළු කිරීම කියන මේ ඒකක මේ කොටස් තුන හරියට අනුබද්ධ කරගෙන ඔබට නිවැරදි පිළිතුරක් කරා ළඟා වෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. අපි මේ වගේම ඉතාමත්ම ළඟදී ඉතාමත්ම කෙටි කාලයකදී ප්‍රශ්න පත්‍ර අංක දෙක සහිතව දෙක සමග අපි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉතාම ගෞරවයෙන් මම ඔබ ඉල්ලා සිටිනවා මේ සාකච්ඡාව තුළ මේ YouTube වීඩියෝ තුළ ඔබගේ අදහස් ඔබගේ නව යෝජනා නැත්නම් අපේ ඊළඟ පියවරකදී ඔබගේ අදහස් මම ඉතාමත්ම ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා ඉදිරිපත් කරගන්න. ස්තුතියි.